හොඳයි. අපි අද කතා කරන්නේ කුලක දෙකක අනේකත්ව අතර සම්බන්ධය. කුලක දෙකක අනේකත්වය අතර සම්බන්ධය. හොඳයි. එතකොට අපි ගත්තොත් මේ විදිහට එහා කියලා කුලක දෙකක් තියෙනවා නම් අපි මේකේ අපේ පොදු සූත්‍රය ගත්තොත් NA මේලේ B සඳහා එන සූත්‍රය ගත්තොත් NA එකතු කිරීම NB එයාගෙන් අඩු වෙනවා NA ඡේදනය B. හොඳයි. දැන් මේ NA ඡේදනය B කියන එක අඩු වෙනයි. දැන් මේ සූත්‍ර හැදෙන හැටි ගත්තොත් NA කියලා එකක් තියෙනවා NB කියලා දෙකක් තියෙනවා. දැන් මේ දෙන්න එකතු කරාම මේ මැද කෑලි දෙකක් ඕගොල්ලන්ට පේනවා එකතු වෙනවා. එහෙමනම් මේ මේලය කියලා කියන්නේ ඒගේ බීගේ එකතුවනේ. එතකොට මේක ඩබල් වෙන එකින්ද මේ මැදලයකින් එකක් අඩු කරාම අපිට සමස්තක දර මේලය කියන එකට පොදු සූත්‍රයක් එනවා. මේක තමයි මේ NA B සමාන NA ධන NB ඍණ NA ඡේදන B කියන්නේ. හොඳයි. අපි දැන් එක උදාහරණයක් විදියට ගත්තොත් NA සමානයි 30යි. NB සමානයි 15යි. NA ඡේදනය B මොනේ 5යි. ඔන්න පෙන්වනවා NA මේරය මේකේ ගන්න හදන්න කියලා. දැන් අපි කොහොමද බලමු එක හදන්නේ. එක කරන්නේ එකට පොදු සූත්‍රය තියෙනවානේ NA ඉතු කිරීම NB අඩු කිරීම NA ඡේදනය B. දැන් අපි NA කියන එක අපි දන්නවා 30යි. NB කියන්නේ 15යි. අඩු කිරීම 5යි. මෙයා හදනවා 30යි 15යි කියන්නේ 45යි. අඩු කිරීම 5ක්. අපට උත්තරය එන්නේ 40යි. විදියට අපිට පොදු සූත්‍රය හදාගන්න පුළුවන්. ඔබට තවත් ගැටලු තිබෙනවා අපිට පහතින් කමෙන්ට් කරන්න. අපි ඉදිරිපත් කරන එක එක පාඩම් වලට අදාළ තොරතුරු අපි දා වීඩියෝ එකක් දාපු සැනින්ම ඔබට ලබා ගන්නවා නම් අපේ subscribe කරන්න, අපේ like කරලා යාළුවන්ටත් බෙදා හරියට